ආයුබෝවන් ඔබෙක් වනි රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම දිනුෂි දීරසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බවට බුද්ධි අංශ වලින් සාධකයක් අගමැති පවසයි ඉදිරි දින කිහිපයේ පළාත් රසකට තද සුළං වැලිකඩ බන්ධනාගාර විඳිතීමේ සිද්ධියේ නඩු විභාගයට ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් දුම්රිය වර්ජනයේ හිට මධ්‍යම රාත්‍රියේ දක්වා ක්‍රියාත්මක කරන බව වර්ජනයට සම්බන්ධ වෘත්තීය සමිති පෙන්වා දෙනවා සේවක ගැටලුව විසඳන බවට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබියදීත් ඇතැම් දුම්රිය වෘත්තීය සමිති වර්ජනයකට එළඹීම අසාධාරණ බව නියෝජ්‍ය ජමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා ඊයේ ආරම්භ කළ දුම්රිය වර්ජනය අද දිනේද ක්‍රියාත්මක වෙනවා मंगल समरवीर अर्जुन रणतुंग्यन अमात्यवरुन नियोज्य अमात्य अशोक अबेसिंहयन महत्वरुन दुम्रिय वृत्तीय समिति समग ईये पत्सुरुवे साकच्छुवा पवत्तुवा एहिदी दुम्रिय सेवकयन्गे गैटलु विसंदन बवट मुदल अमात्यवरया प्रकाश कला एहेत ईये दिनेम वर्जुनय आरंभ कला ඒ වැටු විෂමතාවය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන මෙනොයි මධ්‍යම රාත්‍රියට පෙර ගමනාන්තයට ළඟා විය නොහැකි සියලුම දුම්රියන් අවලංගු කිරීමට වෘත්තීය සමිති කටයුතු කිරීමෙන් ජනතාව මහත් අපහසුතාවට පත් වුණා අද දිනේද දුම්රිය නොමැති කමින් නගර කිහිපයක මගී ජනතාව විශාල වශයෙන් රැස් වී සිටින ආකාරය දක්නට ලැබුණා मेमन विट दुम्रिय वर्जनय क्रियात्मक वोद जनतावट हेकि उपरीम आयुरीन प्रवाहन सेवा सेपयीमट कटयतु करतिवेनवा मेसे दुम्रिय वेडवर्जनय क्रियात्मक किरीम तुलिन तमन दडि अपहासुतावट पत्वन बवई जनताव पवसन्ने පඩියෙදිම ගැන විතරයි කතා කරන්නේ මේක සංවර්ධනය කරන්න කවදාකවත් මිනිස්සු කතා කරලා නැහනේ මේ අසාධාරණ වර්ජනයට මේ මිනිස්සු මෙහෙම වඩ අපස්තය ලක් කරනවට මෙවන්ට සාප වෙන්න ඕනේ කියලා තමයි පිල්ලා හිටින්නේ කෝච්චිය මේක එල්ලලා එන්න පුළුවන් විදියකට නෙමෙයි මේ ආවේ ට්‍රේන් නම් වැඩක් නැහැ කය ගැන කතා කරලා නම් ලොකු අපහසුතාවකට පත් වෙනවා මේ ට්‍රේන් ස්ට්‍රයික් එක නිසා මේක මාස 2-3 වට සැරයක් වෙනවනේ මිනිස්සුන් තමයි ඉතින් තැවෙන්නේ මේකෙන්නේ මේක ඉතින් අසාධාරණ මේ වෙලාවේ මේ රටේ කලබල තත්ත්වයක් එක්ක ඉතින් මේ වෙලාව ටිකක් ඉවසන්න තිබුණා තව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අසාධාරණ බවයි නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා කියා සිටින්නේ. කමිටුවක් පත් කළා තියෙද්දි කමිටුවේ වාර්තාවක් නැතුව මුදල් ඇමතුමාට තීන්දුවක් ගන්න බෑ. ඉතින් කමිටුවේ වාර්තාව ලැබෙන්න තව සති දෙකක් යනවා. කමිටුවේ වාර්තාව ලැබුණාම ඒක පදනම් කරගෙන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. කැබිනට් මණ්ඩලයේ අනුමත කිරුවට පස්සෙ මේ වැටුප් විෂමතාව සකස් කරන්න වෙන්නේ. ඉල්ලීමක් කළා මුදල් ඇමතුමාට මාසයක් එකමාරක් අතර කාලයක් දෙන්න අපි ඊට ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ විසඳන්නම් කියලා. එසේ තියෙද්දිත් ඔවුන් මේ වර්ධනයට යෑම අපි අසාධාරණ ලෙස සැලකනවා. ජනතාවට වූ අපහස්තාවය ගැන කනගාටු වෙනවා. රාජ්‍යයක් වශයෙන් මෙම වර්ධනයේ දිගින් දිගටම යන තත්ත්වයක් තියෙනවා නම් අපි බලාපොරොත්තු වෙනවා පුද්ගලික බස් රථ සහ ලංකා ගමනාගමන වල බස් රථ වැඩියෙන් යොදලා ජනතාවගේ මගී අවශ්‍යතාවය සපුරන්න ඒ වගේම දිගටම මේ වර්ධනයේ ඇදීගෙන යනවා නම් අපි බලාපොරොත්තු වෙනවා දුම්රිය මගී වාර ප්‍රවේශ පත්‍ර ගන්න තියෙන සීල් දෙනාටම ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ වල ඒ වාර ප්‍රවේශ පත්‍ර තුලින් ගමන් කිරීමේ හැකියාව ලබා දෙන්න ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ අමරපුර අරියවංශ සද්දම්ම යුක්තික පාර්ශවයේ 42 උපසම්පදා මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ ගල්ලෑල්ල පුලතිස්සේ විද්‍යාපීඨයේදී ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ අමරපුර අරියවංශ සද්දම්ම යුක්තික පාර්ශවයේ උපසම්පදා විනය කර්මය අද සිට 23 වනදා දක්වා පැවැත්වෙන්නේ පුලතිස්සේ මහා බාලුකානදී තෙර උදකුක්කේප සීමා මාලකයේදී. එහිදී සියක් නමක් උපසම්පදාශීලයේ පිහිටුවීමද සිදු කරනවා. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මවාස නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පුලතිස්ස විද්‍යාපීඨයේ පැවැත්වුණු උපසම්පදා මහෝත්සවයට ජනාධිපතිතුමා එක් වුණා. එහිදී 42 උපසම්පදා මහෝත්සවය පිළිබඳ පළකිරුණු සමරු සංග්‍රහය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණා. මේ අතර විද්‍යාපීඨයේ ඉදි කරමින් පවතින භික්ෂු නේවාසිකාගාරයේද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. මණම්පිටිය පාලම අසල පිහිටි පුලිතිසි මහා බාලුකානදී තෙර උදුකුක්කේප සීමා මාලකයේ වෙත පැමිණි ජනාධිපතිතුමා සදාතුක කරඬුව තැන්පත් කර පුෂ්පපහර දක්වනු ලැබුවේ ඉන් අනතුරුවයි. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදි කළ නිලසිවන කාර්යාල 180ක් සහ දුම්රිය නිනවා සංකීර්ණ දෙකක් ජනතා අයිතියට පවරා දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හතම ආවරණය වන පරිදි ඉදිකළ මෙම නිලසවන කාර්යාල තුල ගාම නිලධාරී සංවර්ධන නිලධාරී සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ කෘෂි පරිශ්‍රණ සහ නිෂ්පාදන සහකාරෝ යන රජයේ නිලධාරීන්ගේ කාර්යාල පිහිටුවා තිබෙනවා මෙම කාර්යාලයේ ඉදිකිරීම වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් කෝටි 30කට ආසන්නයි දුම්රිය නිලවා සංකීර්ණ දිත්වේ ඉදිකිරීමට වැය කර ඇති මුදල රුපියල් මිලියන 485ක් රටේ ආරක්ෂාව මුළුමනින්ම තහවුරු කර ඇති බවට සියලු බුද්ධිංශ ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සහරාන්ගේ ත්‍රස්ත කල්ලියේ ඉතිරි සියලු දෙනා මෙවර විට අත්අඩංගුවටගෙන ඇති බවද එම බුද්ධිංශ ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටිනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තවලම විද්‍යාරාජ ජාතික පාසලේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර හිනිදුම තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව තෙමහල් ගොඩනැගිල්ලද ජනතා අයිතියට පත්කිරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ පැලයක් රෝපණය කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු වුණා. හිනිදුම ශ්‍රී ශාසනෝදයාරාම පුරාණ විහාරස්ථානයේ සුරක්ෂිත මධ්‍යස්ථානයේ විවෘත කිරීමද සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. හිනිදුම ආසනයේ අලුතින් සමෘද්ධි හිමිකම් ලැබුවන්ට එම හිමිකම් ප්‍රදානය හිනිදුම මල්ලිකා මහාවිද්‍යාල ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන හා ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනුෂ්‍ය නානායක්කාර හා විජේපාල හෙට්ටිආරච්චි යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. පුද්ගලයින් 1881 දෙනෙකුට මෙහිදී සමෘද්ධි හිමිකම් පිරිනැමීමටයි කටයුතු කෙරුණේ. මම පොලිසියේ බුද්ධිංශයේ වාර්තා ඔක්කොම ලබා ගත්තා. අද වෙනකොට සහරාන්ගේ ත්‍රස්තවාදී කල්ලියේ හැම එක්කෙනාම ලංකාවේ අත්අඩංගුවේ නැත්තම් රඳවා පැවිදෙන් නියෝග යටතේ ඉන්නවා කියලා මම කියන්න පුළුවන්. ඒ කණ්ඩායමේ සීළු දෙනාම අරගෙන තියෙනවා. ඒ වගේම තමයි තවත් කණ්ඩායම් ගණනාවක් අරගෙන තියෙනවා. එහෙනම් ඇත්ත වශයෙන්ම අද මේ ආරක්ෂාව ලැබිලා තියෙනවා. අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා අදත් පාර්ලිමේන්තුවේ තේරුම් කාරක සභාවකින්, ඒ වගේම ඉතින් ජනාධිපතිතුමා ඇති කරපු කොමිස්ට්‍රියකින් ඒකෙන් වාර්තා කරලා තියෙනවා. ඇයි එදා අප්‍රේල් 4 වෙනිදා ලැබුණේ තොරතුරු අනුව ක්‍රියාත්මක කෙරුවේ කියලා. මේ බෝම්බ පිපිරුණෙන් පස්සේ දවල් 12 වෙනකොට මම අපේ ඇමතිවරේ ආරක්ෂා අමාත්‍යාංශයට ගියා. ජනාධිපතිතුමා එක දුරකථනයෙන් කතා කරා. මං කතා කරා ඊට පස්සේ ආරක්ෂා නිලධාරීන් හමුදාපද ඔක්කොම කතා කරලා කිව්වා සමාව දෙන්න නැතුව මේ ISIS කාර්යයන් ලංකාවේ ඉන්න හැම එකම අල්ල ගන්න ඕන කියලා මං එදා කිව්වා. මම කියන්න කැමතියි ඒ ආරක්ෂා හමුදා 12ට මං නියෝගේ දුන්නා 9 වෙනකොට රෑ පළවෙනි කණ්ඩායම අල්ලගෙන ඒ වගේම තොරතුරු ලබා ගත්තා. මොකද අද බොහෝ දෙනෙක් අහනවා මොකද්ද මේ අය කරේ කියලා. ඒත් මෙයාට තියෙනවා රහසිගතව වැඩ කටයුතු කරන්න. ඒ රහසිගතව වැඩ කටයුතු කරන එක එකාතකින් විශාල අසාධාරණයක් ඒ ආරක්ෂාංශවලට. කවුරුත් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. හෙට බාගෙලට බුද්ධි අංශයක නැත්තම් පොලිසිය කවුරු නිලධාරියෙක් කතා කරලා කියයි ඇයි සර් ගිහින් මේ ටික කිව්වේ කියලා. මං ඒක කියන්න ඕනේ. එයාට කරන සාධාරණත්වය. සමහරු කියන මොකුත් වෙන්නේ නැහැ කියලා. මම දන්නවා වෙන්නේ මොකද්ද කියලා. දැන් බලන්නේ අනික් අය කවුද කියලා. එහෙම සම්බන්ධ අදහස් ඒ හුමාරු කරගත්තා. ඒ කණ්ඩායම් කවුද කියලා හොයාගෙන යන්න. මේ සියල්ලම කරේ මාස කීයද? අද මාස දෙකෙන් ත්‍රස්තවාදය නැති කරපු අවස්ථාවේ මුස්ලිම් අය අන්තවාදයට යවන්න එපා. ඒත් අහිංසක මුස්ලිම් මිනිස්සු ත්‍රස්තවාද අන්තවාදයට තල්ලු කරන්න එපා. මේ ත්‍රස්තවාදය ඇති නොවන විදියට කවුරුත් කොන් නොකර අපි ඉදිරියට ගිහින් මේ ජයග්‍රහණයක් බවට මේක නැති කිරීම අඩු ගානේ අපි අපේ විශේෂ ජයග්‍රහණයකට සලකලා අපි ඔක්කොම වැඩ කරමු කියලා මං කියන්න කැමතියි. වර්තමාන අග්‍රාමාත්‍යතුමා එතුමාට තනි ආණ්ඩුවක් ලැබිලා මාස 5යි. ඒ මාස 5 යනකොට එතුමාට පුළුවන්කම තිබුණ ආර්ථිකය ශක්තිමත් කළා. ආර්ථිකය ඉස්සරහට ගෙනල්ලා අද මේ ශාලාවේ ඉන්න මේ දහස් ගණනටම නැවත නැතිවෙච්ච මූලික අයිතිවාසිකම ලබා දෙන්න පුළුවන්කම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාට ලැබුණා. ජනතාව සවිමත් කරනවා වෙනුවට දේශපාලන පක්ෂ සහ දේශපාලන සංවිධාන සහ දේශපාලනඥයා සවි බල ගැන්වීමට ප්‍රධාන තැනක් දෙන හැටි.
පෞගිය පාලන කාලය තුල සමෘද්ධි ලාභීන්ට කොහොමද සැලකුවේ කියන එක. හැමදාම සමෘද්ධි ලාභියට අහන්න ලැබුණේ මොකක්ද? සමෘද්ධි ව්‍යාපාරය තුල අපි දැක්කේ ජනතාව සවි බල ගන්නනවා කෙසේ වෙතත් දේශපාලනඥයාගේ පිරිස් බලය පෙන්වීම සඳහා ඒ අහිංසක මිනිස්සු අතකොළු හැටියට පාවිච්චි කරන හැටි. කියන කියන වෙලාවට බස්සල නැග්ගගෙන එහෙට ගෙනිච්ච මෙහෙට ගෙනිච්ච. අපට ඡන්දෙ නොදුන්නොත් සමෘද්ධිය කපනවා කිව්. රැස්වීමට නාවොත් සමෘද්ධිය කපනවා කිව්. මේ සමෘද්ධිය තමුන්නාසේ ලබා දීමට නායකත්වය දීපු අගමැතිතුමා ඉස්සරහ තියාගෙන නැවත කිසි දවසක තමුන්නාසේලාට අපට ඡන්දෙන දුන්නොත් සමෘද්ධිය කපනවා රැස්වීමට නාවොත් සමෘද්ධිය කපනවා කියන තුට්ටු දෙකේ වචන අහන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක මම තමුන්නාසේට විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරනවා අපේ තිවිච්ච මේ මම්මාවත් හදන්න පාරවල් හදන්න පාලං හදාගන්න මේ තිවිච්ච ඒව ඔක්කොම විනාශ කරගන්න තිවිච්ත්වය සම්පූර්ණ විනාශකට යොමු කරන්න මේ හිනුදුම් පත්තුව උඩු යටි කුර කරයි කියලා කිව්වොත් නෙවරදී ඒව කරලා අපි අද ඒ දුෂ්කර කියන වචනය මේ හිනුදුම ආසනයෙන් හිනුදුම් පත්තුවෙන් අපි ඉවත් කරලා තියෙනවා ගරු අග්‍රාමාත්‍යතුමත් එක්ක කතා කරලා එතුමාට උදව් කරන්න සහායක පල ගන්න මම ඒකට එක්කොච්ච කෙනෙක් ඒ නිසා මම අද එතන ඉඳලා බොහොම සතුටින් ඉන්නවා තෘප්තිමත්ව ඉන්නවා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයේ රජයට පවරාගෙන නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස පවත්වාගෙන යා යුතු බව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාර්සිංහ මහතා පවසනවා. එම කාරක සභාවේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේක පටන් ගන්නේ මුලින්ම 2013 8 15 වෙනි දින ශ්‍රී ලංකා හිරාපදන මහා තරුණ කටයුතු වෘත්තීය පුහුණු අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කරනවා. මේ හිරාපදන මහා තරුණපති ගිවිසුම අත්සන් කරන්නේ එවකට විශේෂ බාර අමාත්‍ය ගරු ඩලස් සලාප්පෙරුම් මහතා ආණ්ඩු වෙනුවෙන් හිරාපදන වෙනුවෙන් අත්සන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එවකට නියෝජ්‍ය අමතිවරයෙක් වන ගරු MLA M හිස්බුල්ලා මහතා. අපි දන්නවා නීතියක් හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රජයේ සමග ගිවිසුම් අත්සන් කළ නොහැකි. ඩලස් සලාප්පෙරුමා ඇමතුමත් එක්ක නියෝජ්‍ය අමතිවරයෙක් සහ මන්ත්‍රීවරයෙක් වන හිස්බුල්ලා මහතා මේ ගිවිසුමට අත්සන් කරන්න කියන ප්‍රශ්නේ එතනම තියෙනවා. බැඳියාවන් අතර ගැටුමක්. මේ සියලු කාරණා ගැන සලකා බලලා අපේ නිර්දේශ හැටියට ඉදිරිපත් කරන්නේ මෙම ආයතනයෙන් ලැබුණු මුදල් සියල්ල නීති විරෝධී. මේ සියලු වත්කම් හා ගොඩනැගිලි රජයට පවරා ගන්න ලෙසත් එම වත්කම් හා දේපළ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස පවත්වාගෙන යාම සුදුසුයි කියන යෝජනාව තමයි අපි ආංශික අධීක්ෂණ කාරක සභාව හැටියට යෝජනා කරන්නේ. 2017 වසරේ අවසාන භාගයේ ඉඳලා තමයි මේ පිළිබඳව අපි විපරම් කරේ. මෙතෙක් කාලයක් රජයේ යම්කිසි ක්‍රමානුකූල ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ විවිධ උසස් අධ්‍යාපන ආයතන මේ රට ස්ථාපිත කිරීමේදී. මින් ඉදිරියට මේ රටේ මොන ආකාරයට විදේශ ආයෝජන ත්‍යාග හෝ ණය මුදල් ලැබෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම අධීක්ෂණයක් වෙන්නට ඕන. මේ පවත්තන පාඨමාලා පිළිබඳවත් අපිට බරපතල සැකයක් පැනනගිනවා. ශර්යා නීතිය හෝ උලමාවරුන්ට අදාළ නීති උගන්වන ආයතනයක් බවට මේ ආයතනයේ යොමුනොත් එහෙම ලෝකයේම අන්තවාදී කටයුතු මෙහෙවන මධ්‍යස්ථානයක් බවට මේ විශ්වවිද්‍යාලයේ පත්තේදි කියන සැකය බරපතල ලෙස පැනනගිනවා. දේශපාලන ભેදයකින් තොරව ජාතික ගුවන් සේවය ගොඩනැගීම සඳහා සියලු දෙනා ක්‍රියා කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව කරුණු හෙළි කළා. පසුගිය මම හිතන්නේ අප්‍රේල් මාසයේදී ගන්නව CCO කියන තනතුරට ඇමරිකානු ජාතිකයෙක් මේ ලබා ගන්න හේතුව මොකද්ද? මේකට හේතුව ඇවිල්ලා දින 51 ඒ ආණ්ඩුව පිහිටපු වෙලාවේදී පත් කරපු අධ්‍යක්ෂක මණ්ඩලය තමයි අදත් එතන සිටින්නේ. ආරක්ෂක ආමාත්‍ය අංශයෙන් ක්ලියරන්ස් එකක් ලැබිලා තිනවා කියලා එතුමාව තබා ගන්න. ඔබතුමාට තිබුණ සැකයමයි මටත් තිබුණේ. පාඩු ලැබපු වහපු නම වෙනස් කරමු මේ වගේ චූදිතෙක්. මේ වැටිච්ච ගුවන් සමාගමේ විධායක නිලධාරියට පැත් කළ ඇමතුමා මොකද කරන්න හදන්නේ? ඒ තීරණය කොතනද ගත්තේ? ඇයි ගත්තේ? මමත් ඔය ප්‍රශ්න ඔක්කොම ඇහුවා. මේ ශ්‍රී ලංකාවේ ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හරිද ලංකාවේ ගුවන් හමුදාවේ ප්‍රධානියත් පත් කරලා තියෙනවා. සාමාන්‍ය සිවිල් ගුවන් සමාගමකට හමුදාවේ කෙනෙක් පත් නොකළ යුතුයි අධ්‍යක්ෂක මණ්ඩල වලට සිවිල් ගුවන් සමාගම් වල. නමුත් පසුගිය ආණ්ඩුව පත් කරපු නිසා ඔහු අපේ රටේ ගුවන් හමුදාවේ ප්‍රධානිය නිසා එතුමාවත් මම තබලා තිනවා. උද්ගත වී ඇති තත්වය හඹුවේ ඇතමුන් ජාතිවාදය ඇවිස්සීමේ පහත් උත්සාහයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී රහුමාන් මහතා මේ බව කියා සිටියා. දැන් උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා ලස්සන කතාවක් කියන ඊයේ පෙරේදා දැන් සිංහල ජනතාවගේ වඳවීමක් තියෙනවා.
මුස්ලිම් ජනතාවගේ ජනගහනය වැඩිවීමක් තියෙනවා කියලා එතුමා මේ ළමයි ගැන වාර්තාවක් ගෙනල්ලා මං හිතන්නේ එතුමා පෙන්වන්නේ 2012 ජනසංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ විසින් නිකුත් කරපු මං හිතන්නේ අවුරුදු 10ට අඩු ඒ ළමයින්ගේ වර්ධනය එතුමා පෙන්වනවා මේ 2012 කතාව අද එතුමා කරනවා අවුරුදු 8කින් පස්සේ තොර අවුරුදු 7ක් එතුමා නිදාගෙනද හිටියේ 94 ඉඳන් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛත්වයේ තියෙන ආණ්ඩුවක් තිබුණේ එතකොට එදා එතුමායි ආණ්ඩුවේ නියෝජිතයෙක් හැමතිවරේ එතුමාට ඒක එදා කරන්න තිබුණානේ එදා එතුමා ඒක කරේ නැහැ දැන් අර ශාෆි දොස්තර මහත්තයාගේ කතාව එළියට ආපු හින්දා දැන් එතුමා බලනවා මේ කතාව ගෙනල්ලා එතනට ජොයින් කරලා මේ රටේ සිංහල මුස්ලිම් අය අතර ජාතිවාදී අවුලලා ජාතිවාදී ගැටුම් අවුලවන්න මේ කතා කරන්නේ එතකොට මේ උදේගම්මන්පිල්ල මන්ත්‍රීතුමාගේ පවුල කොයිද ඉන්නේ? ද උදේගම්මන්පිල්ල එයාගේ බිරිඳව ඕස්ට්‍රේලියාවේ තියලා එයා මෙහෙ ඉඳගෙන කියනවා සිංහල ජාතිය වඳ වෙනවලු. එයා මොකද්ද කරන්න ඕනේ? බිරිඳව ලංකාවට ගෙනල්ලා ළමයි හදන්න එපා. ඒක කරන්නේ නැතුව ජාතිවාදී අවුස්සන්න කතා කියනවා. හැමදාම බිල් එක්ම වන්න උත්සාහ කරනවා. ඒ බිල් හරහා මේ රටේ ගැටුම් නිර්මාණය කරන්න හදනවා. වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ට වෙඩි තබා ඝාතනය කිරීමේ බරපතලකම ගැන සලකා එම නඩු විභාගයට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලක් පත් කරන ලෙස නීතිපතිවරයා අග විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළා. වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ට ප්‍රහාරයක් එල්ල වූ 2012 වසරේදී එහෙත් ඉන්පසුව වසර පහක කාලයක් නිසි විමර්ශනයක් සිදු වී නැති බවත් පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ 2014 වසරේදී බවත් නීතිපතිවරයා අවධාරණය කරනවා. මෙම සිද්ධියේ බරපතලකම සහ ජාත්‍යන්තර අවධානය ගැන සලකා අදාළ නඩු විභාගයට ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසයි නීතිපතිවරයා ඉල්ලා සිටියේ. රුපියල් 132කට අධික රජයේ මුදල් ආභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම් මහතාට එරෙහි නඩුව ලබන 12වනදා විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. 2010 වසරේදී ප්‍රවාහන අමාත්‍යවරයා වසිටියේදී නීති විරෝධීව ලංකා ගමනාගමන මණ්ඩලයට උපසභාපතිවරයෙකු පත් කිරීම තුලින් රජයට මෙම පාඩුව සිදු කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් උදෙසා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා අභියාචනා අධිකරණය හමුවේ අද පෙනී සිටියා. උසාවියේ නිහඬයි චිත්‍රපටය සම්බන්ධයෙන් අධිකරණය නිකුත් කළ වාරණ නියෝගයක් පිළිබඳවත් ඉන්පසුව අවස්ථා කිහිපයකදී ඔහු අධිකරණයට අපහාස වන ආකාරයට කටයුතු කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. තරුණියකට ලිංගික බලපෑම් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කළා. ඒ රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ රුපියල් 102ක ශරීර ඇපයක් මතයි. කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක දේශකයෙකු ලෙස කටයුතු කරන අතර එහි හිමිකරුගේ දියණියට සහ තවත් කාන්තාවන් කීප දෙනෙකුට අයුතු බලපෑම් කර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. ඉදිකිරීම් සම්බන්ධ නව නිපැයුමකින් ලෝකයෙන්ම පළමු තැනට පැමිණෙන්නට පෙර අදිනිය සරසවි සිසුවියක සමත් වුණා. ශ්‍රී ලංකාවේ නම ලෝකයට ගෙන කි ඇය පෙර අදිනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පරිගණක ඉංජිනේරු අවසන් වසරේ සිසුවියක වන චතුරංගී එදුස්සූරියයි. පස්සම්පල පරීක්ෂාවට අදාළ මෘදුකාංකයක් නිර්මාණය කර එහි ප්‍රතිඵල ක්ෂණිකව අන්තර්ජාල සම්බන්ධතාවක් ඔස්සේ ජංගම දුරකථනයට ලබාගත හැකි උපකරණයක් නිර්මාණය කරමිනුයි චතුරංගී එදුස්සූරිය ශිෂ්‍යාව මෙම ලෝක වාර්තාව පිහිට වූයේ. ඇමරිකාව, එංගලන්තය, චීනය හා ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක තරඟකරුවන් දහසක් දෙනා අභිභවමින් ඇය මෙම ජයග්‍රහණය හිමිකර ගැනීම විශේෂත්වයක්. කන්ස්ට්‍රක්ෂන් ඔෆ් ඉන්ඩස්ට්‍රි සොලියුෂන්ස් ආයතනය සංවිධානය කළ මෙම තරඟයට ඉදිරිපත් කර තිබූ නිර්මාණ අතුරින් හොඳම ආයෝජනයට හිමි සම්මානයද ඇය දිනා ගත්තා. ඒ උපාධි අපේක්ෂක අංශයේ අයෙකු එම සම්මානය දිනාගත් ප්‍රථම අවස්ථාවද සනිටුහන් කරමින් මෙම ජයග්‍රහණය හිමිකරගත් චතුරංගී එදුසූරිය පාතදුම්බර මහවිදුහලේ සහ මහනුවර පුෂ්පදාන විදුහලේ ආදි සිසුවියක්. අපේ රට අපදා තත්ත්වයන් වලට මුහුණ දෙන අවස්ථාවන් බහුලයි. ඒ වගේම විශාල වශයෙන් ආයම් තර්ජනයට ලක් වෙච්ච ප්‍රදේශ තියෙනවා. මේ වගේ තැන්වලට ගිහිල්ලා අපි පරීක්ෂණ කරන්න විශාල කාලයක් ගත වෙනවා නම් ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. මම කරන අදහස ප්‍රයෝජනට ගත්තොත් එහෙම ඒ මිනිස්සු සිය දහස් ගාණක් බේරා ගැනීමට අවස්ථාව හම්බෙනවා. විශාල වශයෙන් මුදල් ඉතුරු කරගන්න ක්‍රමයක් හම්බෙනවා. ජපනා හපනෑයේ පවතින ප්‍රකට කියමන යම් වෙනසකට ලක්විය යුතු බවට ප්‍රබල ඉඟියක් ශ්‍රී ලාංකිකයින් අද ලබා දුන්නා. ශ්‍රී ලාංකික තාක්ෂණය නිමැවූ නෞකාවක් ජපානයට බහර කිරුණේ ඊට හොඳම උදාහරණය ලබා දෙමින්.
පතාකාංගනයේ සනිෂ්පාදන ශ්‍රේෂ්ඨයේ සුශීෂී සම්දිස්ථානයක් සම්පූර්ණ කරමින් ගැඹුරු මුහුදේ සන්නිවේදන රැහන් එළීම සඳහා භාවිත කරනු ලබන නවීන යාත්‍රාවක් නිෂ්පාදනය කොට ජපානය වෙත අද බාර දුන්නා. ජපානයේ ප්‍රමුඛ පෙළේ නෞකා සමාගමක් වන කොකුසායි කේබල් නෞකා සමාගම වෙනුවෙනුයි මෙම නිෂ්පාදනය සිදු කර තිබෙන්නේ. කොළඹ නව තටාකාංගනයේ සනිෂ්පාදන ශ්‍රේෂ්ඨයේ අත්පත් කරගෙන තිබෙන විශ්වාසය සහ කීර්තිනාමය තවදුරටත් අහුරු වීමක් ලෙස මෙම නිෂ්පාදන අවස්ථාව හඳුන්වන්නට පුළුවන්. කොළඹ ඩොක්යඩ් ආයතනය තම නිෂ්පාදන ඉතිහාසයේ සර්ණමය සටහන තබමින් නිම කළ ගැඹුරු බුහුදේ සන්නිවේදන රැහන් එළීම සඳහා භාවිත කරන අතිනවීන තාක්ෂණෙන්නුත් මෙම නෞකාව ජපානයට භාරතීම සිදුවුනේ අමාත්‍යවරුන් වන සාගර රත්නායක හා පාටලී චම්පික රණවක යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාද මීටෙක්ව සිටියා. මේක විශේෂත්වයක් ගෙනල්ලා දෙන යාත්‍රාවක් කේබල්ලෙන් යාත්‍රාවක්. ඒත් පෙර මෙවැනි යාත්‍රාවක් හදලා ඒ දැනුම තිබ්බේ නැහැ. ඒ දැනුමත් අත්පත් කරගෙන මේක නිෂ්පාදනය. එවැනි කටයුත්තක් කරන්න පුළුවන් සමාගමක් කියලා ඒ ජපානය වැනි රටක විශාල නැව් සමාගමක් විශ්වාසය තියාගන්න. පෙර පළපුරුද්ද නැතුව මෙවැනි විශාල යාත්‍රාවක් අනන්න පුළුවන් වෙච්ච කොළඹ ඩොක්යාඩ් පුද්ගලික සමාගමට අපේ රටේ අපි පාවිච්චි කරන්න යන ට්‍රෙජර් යාත්‍රාවක් තනන්නත් ඒ අවශ්‍ය දැනුම ලබාගෙන කරන්න පුළුවන් කියන විශ්වාසය මේ නාවික ක්ෂේත්‍රයේ බාර ඇමතිවරයා හැටියට මට තියෙනවා. මේ නැව් තැනීම පිළිබඳව අපගේ මහත් බලාපොරොත්තු පියවරෙන් පියවර ඉටු කරමින් තිබෙනවා කොළඹ නැව් තටාංගාංගණය. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මහා ඉදිරි පියවරක් එමගින් ලැබෙයි කියලා. මේ අසබඩ වරාය නගරයේ ඉදි වෙනවා. ඒ වරාය නගරයේ ඉදිරි දශකයේ ඇතුලේ අපි බලාපොරොත්තු වෙනවා ඩොලර් බිලියන 20ක පමණ ආයෝජනයක් එයි කියලා. ඒ ආයෝජනයේ නිවරදිව ආවොත් අපේ රටේ ඒක පුජ්‍යල ආදායම ඩොලර් 1000කින් වැඩි කරගන්න. ඒ ආයෝජනයම ඉදිරි දශකයේදී අපිට ප්‍රයෝජනවත් වෙනවා. ශක්තිමත් ජපානයට අපේ රටේම නිපදවපු යාත්‍රාව ලබා දෙන ලැබීම අතිශය සතුටට කාරණයක්. මේක අපේ රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන විශිෂ්ට දවස. යාත්‍රාව හදන්න පටන් ගත්තේ 2017 සැප්තැම්බර් මාසේ 7 වෙනිදා. අද 2019 ජූනි මාසේ 21 වෙනිදා. ඒ කියන්නේ අවුරුදු දෙකකට වඩා අඩු කාලයකදී මේ යාත්‍රාව අපිට නිම කරන්න පුළුවන්කම ලැබුණා. ඒකම මේ නෞකාව ඉතාමත්ම සංකීර්ණ ඒ වගේම ඉතාම වැදගත් ව්‍යාපෘතියක්. අපේ සේවකයෝ තමන්ගේ රාජකාරිය මොකක්ද කියලා බලන්නේ නැතුව ලැබෙන හැම කටයුත්තක්ම තමන්ට අදාළ නොවන ක්ෂේත්‍රවලත් වැඩ කරමින් ඉතාම උද්‍යෝගයෙන් වැඩ කරා. ඒ නිසාම අපිට මේ යාත්‍රාව අද මේ විදිහට නිම කරන්න පුළුවන්කම ලැබුණා. තවත් මෙවැනි නිෂ්පාදන රැසක් ඉදිරියේදී ලොව ප්‍රධාන රටවල් කිහිපයකට ලබා දීම කොළඹ ඩොක්යඩ් ආයතනයේ අපේක්ෂාවයි. සාගරයට එකතු වෙන්නේ අපේ රටේ හදපු තවත් එක් නෞකාවක් නෙවෙයි. අපේ රටේ තාක්ෂණික ශක්තිය ලෝකයට විදහා පාමිණුයි මේ නෞකාව ජපානයේ බලා යාත්‍රා කරන්නේ. ලෝකයේත් එක බැලුවම ඒ වගේ රටකට මෙහෙම නෞකාවක් හදන්න තිබු විශ්වාසෙම රටක් විදිහට අපිට ආඩම්බර වෙන්න පුළුවන්. ශමින්ද ජයකොරි ලලිත් පුෂ්කුමාර සමගින් මම තාරකා විජේවංශ ITN ප්‍රෝත්‍යාශය වෙනුවෙන්. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ පළාත් රැසක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිවයිනේ හරහා සුළඟේ වේගයේ ඉහළ යාම සහ දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වෙනවා. බස්නාහිර, මධ්‍යම, සපරකම, දකුණු, වයඹ සහ උතුරුමැද පළාත්වල, ඒ වගේම ත්‍රිකුණාමලයේ සහ මොණරාගල දිස්ත්‍රික්කවල විටිනේට හැමන පැයට කිලෝමීටර් 50-60ක් දක්වාම තද සුළං ඇතිවීම හැකියාවක් පවතිනවා. ඒ වගේම අනිකුත් ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40-50ක් දක්වාම තරමක් තද සුළං ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතිනවා. හෙට දිනේදී වැසි තත්ත්වය සැලකීමේදී බස්නාහිර, සපරගම, මධ්‍යම පළාත්වලත්, ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටිනට වැසි හෝ විකුරුම් සහිත වැසි ඇතිවේවි. ඒ වගේම වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වෙනවා. සපරගම සහ මධ්‍යම පළාත්වලත්, ඒ වගේම කළුතර සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වර්ෂාපතනයන්ද, ඒ වගේම කොළඹ, ගම්පහ, ගාල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විටම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං නැති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු මගින් සිතුවන අනතුරු අවම කර ගැනීම අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල විටිනිට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. දිවයින වතාවන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමනවා. සාමාන්‍යයෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 අතර ගැයත් පන්නවා.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොත්නිල් දක්වා වෙලට ඔබෙන් වල මුහුද ප්‍රදේශවල සුළඟේ වේගයේ විටින් විට 60 කිලෝමීටර 70 පමණ දක්වා වැඩි වීමේ හැකියාවක් පවතිනවා. එවිට එම මුහුද ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වෙන්න පුළුවන්. ශ්‍රීකුණාමලයේ සිට මුලදෙව් හරහා කංකසන්තරය දක්වා වෙලට ඔබෙන් වල මුහුද ප්‍රදේශවල සුළඟේ වේගයේ විටින් විට 60 කිලෝමීටර 50 පමණ දක්වා වැඩි වීමේ හැකියාවක් පවතිනවා. දියර සහ නාවුක ප්‍රජාවට මේ පිළිබඳ විතාවතනෙන් කටයුතු කරන්න කියලා මතක් කරන්න කැමතියි. वैद्य वृत्तिकांगे गैटलु विसंदीमट राज्य वैद्यलिंधारंगे सांसदेह अमात्य राजित सेनरत्न महतातर साक्षावाक पवत्तुना රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගැටලු විසඳීමට අවධානය යොමු නොකර දේශපාලන ව්‍යාපාරයක නිරතව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හමුවේ කියා සිටියා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාවට උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරමින්ද වෛද්‍යවරුන් එක්ව සිටියා. මෙහිදී විවිධ සෞඛ්‍ය ගැටලු වෛද්‍යවරුන් ඉදිරිපත් කළ අතර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඒවාට විසඳුම් ලබා දුන්නා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍ය වෘත්තීය ගැටලු සාකච්ඡා නොකොට ජාතික ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කිරීම හාස්‍යට කරුණක් බව සාකච්ඡාවට එක්ව සිටි වෛද්‍යවරුන් මෙහිදී පෙන්වා දුන්නා. වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනාව පැය 6 දක්වා ලබා දීම, වැටුප් විෂමතා ඉවත් කිරීම, ස්ථාන මාරු වැඩපිළිවෙල ආදිය මෙහිදී සාකච්ඡාවට ගැනුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පරිගැණීම් වලට ලක් වූ වෛද්‍යවරුන්ට සාධාරණයක් ඉෂ්ට කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ජනතාවාදී වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය දැක්වීමට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද එකකතාව පළ කළා. එම එකමුතුවේ නිලධාරීන් හා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම එකකතාව පළ වුණේ. රටේ සියලු දෙනා ජීවත් විය යුතු වන්නේ එකම ව්‍යවස්ථාවක් යටතේ බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. විදුලි බල අමාත්‍යාංශයේ පත්වීම් ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළා. මෙහිදී ලිපිකරු, මුදල් භාර ලිපිකරු, රියදුරු හා ගබඩාකරු යන තනතුරු සඳහා 169 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කෙරුණා. එම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ඔක්කොම එකට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණ ඇති කළ තියෙන ව්‍යවස්ථාවක් තමයි අපිට තියෙන්නේ. ඒක උල්ලංඝනය කරන්න කාටවත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. අන්තවාදීව යම්මයි කියනවනම් ඒක ඒ ආගේ තියෙන මොඩසිත වෙනින් දැක් නොවේ. අසීරු කාලයකදී අභියෝග රැසක් ජයගත් නායකයෙකු ලෙස හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා හඳුන්වා දිය හැකි බව අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. රණසිංහ ප්‍රේමදාස මහතාගේ 95 වන ජන්මදිනය වෙනුවෙන් ටවර් හෝල් රංගහල පදනම සංවිධාන කළ උත්සවයකට එක්වමින් ඒ මහතා මේ අදහස් පළ කළා. ටවර් හෝල් රඟහල පදනමේ නිර්මාතෘවරයාද වන්නේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතායි. නැතිබැරි අය ඇති හැකියයි බවට පත්කිරීම සියාදර්ශ පාඨය කරගත් ඔහු සෙමට සෙවන ව්‍යාපෘතිය තුළින් නිවාස ගැටලු විසඳීමට කටයුතු කළේ ගම්මුදාව ව්‍යාපාරයේ ඔස්සේ. මෙම උත්සවයේදී ප්‍රේමදාස මහතාගේ ඡායාරූපයට පුෂ්ප පහර දැක්වූයේ අමාත්‍ය සුජීව සේනසිංහ මහතායි. පූජ්‍ය පට්ටියවිල මහින්ද ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවක්ද සිදු කළා. සමරු දේශනේ සිදු කළේ ආචාර්ය ප්‍රණිතබේ සුන්දර මහතායි. රණසිංහ ප්‍රේමදාස මහතා විසින් රචිත රස කවි සිතුවිලි කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමද සිදු කෙරුණා. ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ගාමිණී කාර්යසම් මහතා සහ පැරණි ටවර් හෝල් ශිල්පීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙම උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රේමදාස මහත්තයාව ගොඩක් අපිට හිතට අපිට ලඟුනේ ගම්මුදාවේ. ලංකාවේ අමාරුම කාර්යයක රටබාරගත් නායකයෙක් තමයි ප්‍රේමදාස මහත්තයා. හැම පැත්තෙම යුද්ධ. කුඩා පවුලකින් ඉපදිලා මඩ වගුරක් වටේ තියෙද්දී ඉතාමත් මං හිතන්නේ ශක්ති සම්පන්නව මේ තරුණයාට රටේ ජනාධිපති වශයෙන් අපි හිතුවත් නැති කාලෙක මේ වගේ පසුබිමින් යන තරුණයෙක්ට ජනාධිපති වෙන්න පුළුවන් කියලා රටේ සියලු දෙනාටම ආසියාවේ සියලුම ජනතාවට බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් හැකියාවක් එතුමාට ලැබුණා. දැන් ක්‍රීඩා පුවත්. එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය සඳහා ලකුණු 233ක ඉලක්කයක් හඹා යන සත්කාරක එංගලන්ත කණ්ඩායම මේ වන විට පන්දු වාර 40ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 176ක් ලබා සිටිනවා. මේ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ එංගලන්තයේ සිටින අපනියෝජිත හසිත අකලංක දයාලගේ. एक दिन क्रिकेट लोकसलान तरंगावलिये सत्कार के इंगलाद कंडे महा श्रीलंका कंडे मातर तरंगिये लीड्स एडिनली क्रिकेट क्रीडापीटी दी मेवन विट उनसुम मंदमीन पैतनवा
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 27 වන තරගයමයි. එංගලන්තයේ ලීඩ්ස්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසි දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු දෙක ලකුණු 3කදී බිඳ වැටුණා. නායක දිමුත් කරුණාරත්න ලබාගත හැකි වුණේ 1 ලකුණක් පමණයි. එංගලන්ත පන්දු යවන්න නම් දැඩි පීඩනයක් ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ට එල්ල කිරීමට සමත් වුණා. අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 49ක් ලබා සිටියේදී අවාසනාවන්ත ලෙස දැවී ගියා. අනුතුරුව තරගයේ වගකීම සියතටගත් මැදපෙළ ප්‍රතිකරුවන් 4 වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සම්බන්ධතාවක් උඩ නැගුවා. ඉවසිලිවන් තේනමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් නොදෙවි ලකුණු 85ක් ඉනිමට එක් කළා. කලකින් ලකුණු 4ට පැමිණි කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් ලබා ගත්තා. දනන්ජේ සිල්වා ලකුණු 29යි. අනිකුත් කිසිදු ප්‍රතිකරුවෙකුට ලකුණු 10ේ සීමාව පසු කිරීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩක් ලබා දුන්නේ නැහැ. පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායමේ ජොෆ්‍රා ආචර් සහ මාක් වුඩ් කඩුලු 3 බැගින් විදහෙළුවා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 9ක් දැවි ලකුණු 232ක් රැස් කළා. පිළිතුරු ඉදම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 73කදී බිඳ වැටුණා. ජොනී බියාස්ටෝච් ලකුණු 9 බා ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට ලසිත් මාලිංග සමත් වුණා. ජේම්ස් වින්ස් ලකුණු 14ක් ලබා ගත්තා. නායක ඔයින් මෝගන් ලකුණු 21යි. අනුතුරුව පිටියට පිවිසි බෙන් ස්ටොක්ස් ජෝ රූට් සමග එක්ව ඉනිම ගොඩ නැගීමට කටයුතු කළා. IDN ප්‍රෝටියන්ෂේ වෙනුවෙන් වරුණ ලක්මාල් සමගින් මම හසිත කලංක දයාලගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk